जनतावाගේ පැත්තෙන් ජනතාව මට අහන්න කිව්ව ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කැරිට මම අහන්න කිව්වෙ කාටවත් අපහාසයක් කරන්න නෙමෙයි මම මේ ප්‍රශ්න අහන්නේ ජනතාවගේ ප්‍රශ්න ලක්ෂ 55 ලක්ෂ 65000ක ජනතාවගේ ප්‍රශ්න මුලින්ම මම කතා කරන්න කැමති මුල් අසනඩු මන්ත්‍රීතුමිය මේ අංක 19 යන පනතින් ආරම්භ කරලා අල්ලස්සා දූෂණ කොමිසම මේ දූෂණ කොමිසම තියෙන්නේ BMI සීච් එකට එහා වම් පැත්තේ ඒ පැත්තෙම ගොඩනැගිල්ලක දැන් තියෙනවා අවුරුදු ගණනාවක තිස්ස 94 සිට වියදම ගරු මන්ත්‍රීතුමිය ප්‍රකෝටි ගාණක් වැඩ කරන නිලධාරි සංඛ්‍යාව 200ක් 300ක් වගේ වැඩ කරනවා මේ ගැන ජනතාවගේ තිබුණා හොඳ ආකල්පයක් හොරු අල්ලන්නට අල්ලස්සෝ දූෂණ කොමිසමට අපි යන්න ඕනේ කියලා ජනතාවගේ ලොකු විශ්වාසයක් ඇතුව තමා චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක විජේ කුමාරතුංග මහත්මයාගේ බිරිඳ මගේ නැන්දනිය මේක පටන් ගත්තේ. නමුත් එතීමට අල්ල ගන්න පුළුවන් උනේ මට මතක විදිහට අනුලා විද්‍යාලයේ ප්‍රින්සිපල් කෙනෙක් ළමෙක් දා ගන්න ආපු අහිංසක දෙමව්පියන්ගෙන් පීරිසි කූට්ටම් සමග ඒ තේබොණ පීරිසි කූට්ටම් කට්ටලයක් ලබා ගත්ත විදුහල්පතිනියව තමයි එතුමියගේ කාලේ ඇල්ලුවේ. ඊට පස්සේ අපේ ආණ්ඩුවවට පස්සේ මම හිතුවා අපි ක්‍රියාශීලීව පක්ෂපාත ભેදකින් තොරව ගිහිල්ලා අපි අල්ලන්න ඕනේ හොරුන්ව කියලා. මුලින්ම මම පැමිණිලි 26 දැම්මා අතිගරු සමාවෙන්න මූලාසනුරු මන්ත්‍රීතුමිය. මම පැමිණිලි 26 දැම්මා පක්ෂ ભેදකින් තොරව. මොනවද මන් දාපු පැමිණිලි? ඒ 26 දේ මම ඒකට අතුල් කළා අපේ හිටපු රාජසේනරත්න මහත්මයාගේ ලේකම්බරෙක් මිලියන 500ක් අරන් තියෙන හඬපටයක්. ගෙර මං ඒකක් දැම්මා අපේ කෙනෙක් ඊට පස්සේ පෞසි ඇමතුමා ගත්තා සුනාමියකට ආපු හොඳ වාහනයක් ඒ වාහනේට වංචාවක් කළා අල්ලසක් ගත්තා කියලා ඒක දැම්මා ඒකම තමයි මුලස්සරණ මන්ත්‍රීතුමිය තිල්රුක්ෂි වික්‍රමසිංහට ගෙදර යන්න හේතු වුණ මූලික කාරණේ අපි පක්ෂපාත ભેදයෙන් තොරව තමයි මේ හොරු අල්ලන්න අල්ලස්සා දූෂණ කොමිසමේ තිල්රුක්ෂි කියන යකඩ ගැහණියක පටන් ගත්තේ නමුත් විපක්ෂයෙන් එක දිගට චෝදනා කළා අපි ප්‍රමුඛ ස්ථානයේ ප්‍රයොරිටි දෙනවා කියලා විපක්ෂයේ අයව දඩයන් කරන්න මම හැමදාම තිත්තත් කතා කරනවා ජනතාව අහන් ඉන්නවා ඒක ඇත්තක් තියෙනවා මුල් තැන දුන්නේ ආණ්ඩුවේ අයව නෙමේ ආණ්ඩුවේ අය නොවන විපක්ෂය අයව අතුලට දාන තමයි මුල් තැන දුන්නේ ඒක ඒක පිළිගන්නවා ඒක තමයි සත්‍ය අපි හැම කරලා නමුත් අපි හොරු අල්ලන්න ෆුල් ට්‍රයි එක දීගෙන හිටියා එතකොට මොකද උනේ මේတိකේ හඬපට ගොඩාක් ආවා ෆෞසිගේ වාහනේ ගැන කිව්වම ෆෞසි ඇමතුමා මෙතනදී මාව හම්බෙලා රංජන් උඹට පිස්සුද උඹ එකට ඉඳලා මාව හිරේ දාන්න හදන්න කියලා හඬපටක් අහුවිලා මට කුණු හරපෙන් මැන්න ෆෞසි ඇමතුමා මෙන්න මෙතන ඉතින් ඒ වගේ දේවල් මට වුණා මම පක්ෂපාත ભેදෙන් ගෝත්‍ර ආගම් ભેදෙන් තමයි මම හොරු අල්ලන්න ඉදිරිපත් උනේ ඒක මේක අහන් ඉන්න ජනතාව විශ්වාස කරත් එකයි නැතත් එකයි මට වැඩකුත් නැහැ මං කියන්නේ ඇත්ත කියලා මගේ හිත දන්නවා ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ මං හිතන්නේ ලෝකේ ප්‍රථම වතාවට තමයි අල්ලස්සා දූෂණ කොමිසම මිස්රා පිට මහා ලොකු විරෝධයක් පෑවා මේ ඉන්න මන්ත්‍රීවරු කට්ටියම එකතු වෙලා. මොකද්ද කිව්වේ? ඒ අය කිව්වා අල්ලස්සා දූෂණ කොමිසම වැටලුවා. වැටලලා කිව්වා හොරු අල්ලන්න එපායි කියලා. ඒක මාධ්‍ය හරහා දෙරණ සිරස හිරු හරහා ලංකාවම දැක්ක දෙයක්. ඊට පස්සේ මොකද උනේ? හඬපට කීපයක් ආව එළියට. මම සමාවෙන්න වැරදි විදිහට ඉස්සන්න එපා. ප්‍රසන්න රණතුංග මහත්තයාගේ හඬපටයක් ආවා. රංග බණ්ඩාර මහත්තයාගේ හඬපටයක් ආවා. රංගේ ඔයා එනවද? දැම්ම ආවොත් කැබිනට් ඇමතිකමක් දෙන්න පුළුවන් කියලා ඒ වගේ හඬපට ගොඩක් ආවා. ඒව සේරම මම ගිහිල්ලා ඉදිරිපත් කළා. ඊට පස්සේ ආවා නිස්සංක සේනාධිපති ටිකක් ඩ්‍රින්ක් එකක් දාලා විල්රුක්ෂි වික්‍රමසිංහට කතා කරලා කියනවා මැඩම් මෙහෙමයි කියලා කවුද ඒ කෝල් එක කරන් දුන්නේ වජිර අපේවර්ධන එතකොට කියනවා විල්රුක්ෂි වික්‍රමසිංහ I know how to make the law I know how to මොකද්ද කිව්වේ I know haha I know how to break the law I know how to make the law I know the law කියලාත් කිව්වා ඒත් ඒවට තාම ඒ කියන්නේ අල්ලස් කොමිසමේ මේ ලොක්කි තමයි මේක කිව්වේ අදත් ඒවට කිසිම මේකක් නැහැ දැන් සිල් රැදි නඩුව ගැන පූර්වදර්ශය මම කතා කරන්න කැමතියි. දරු මුලසනුරු මන්ත්‍රීතුමිය. ලංකාවේ ජනතාව බලන් හිටියා ගිහාන් කුලතුංග මහත්තයා දුන්න තීන්දුවක් සිල් රැදි නඩුවේ විදුලි නියාමන කොමිසමේ සල්ලි මිලියන 600ක් يعني කෝටි 60ක් 6000 ලක්ෂ 6000ක් ගත්තා කියලා
අද මැතිවරණ කාලේ බෙදා සිල් රැදි බෙදන්න ඒක කිව්වේ අපි නෙමේ කවුද නඩුව දැම්මේ ආ මැතිවරණ කොමස කොමිසමේ සභාපතිවරයා තමයි කිව්වේ ඒක කිව්වම මොකද ගිහාන් කොළතුංග මහත්තයා දුන්න නඩු තීන්දුව අවුරුදු අවුරුදු 3ක් ලලිත් වීරදුඟට අනුෂ පැල්පිට මහත්තයාට අවුරුදු 3ක් දඬුවම් හිර දඬුවම් ලක්ෂ 500ක් කියලා කිව්වා දැන් ඒක කිව්ව විනිසුරුතුමා දැන් උපරිමාධිකරණයට මාරු වෙලා දැන් ආවිල්ලා තියෙන විනිසුරුවරියන් දෙදෙනෙක් ඒ අය කියනවා අර විනිසුරුතුමා දුන්න එක වැරදි ඒ ඒක පිසු තින්දුවක් මලකිනේ පිසු තින්දුවක් කො නඩුවද්දයි තවන ඒ කියන්නේ ඒක තින්දුවක් කියලා එයා දැන් කියනවා ඒ තින්දුව වැරදි මේ ගොල්ලෝ නිදොස් කොට නිදහස් දැන් මං අහන්න කැමති මේ ගරු සභාවෙන් එතකොට නඩුකාරෙක් සමාවෙන ගරු විනිසුරුවරයෙක් වැරදි තින්දුවක් දීලා තියෙනවා මේ ගොල්ලෝ හොරු කියලා අලුතෙන් ආපු නඩුකාරියෝ නඩු සෝරි ගරු විනිසුරුවරයෝ දෙන්න කියනවා මුන් හොරු නෙමේ මුන් ගෙදර යන්න ඕනේ කියලා. එතකොට නඩුකාරෝ කරන වැරදි වලට දඬුවමක් නැද්ද? එයාට වැරදිලානේ. ලොක්කා එයාට වැරදිලානේ ලොක්කා. එයා කියනවනේ මේගොල්ලෝ හොරු කියලා. කියලා දැන් එයා මාරු වෙන අවශ්‍ය වීමක් හම් වෙනවා. අලුතෙන් ආපු දෙන්න කියනවා නෑ මුන් ගෙදර යන්න ඕනේ කියලා. එතකොට අර අහිංසකෝ දෙන්න අවුරුද්ද කිරේටිය මොන කෙලියක්ද? අර හරි කවුද අපේ අනුෂ පැල්පිටයි? අර කවුද? मंत्री मगे पार्लमेंट जीवित किसी मुद्दे मंत्री बाधा कर सब रीति प्रश्न पमन कथा मत कर लीन इकट्ड गरु कर विश्वास करे रीति अणु गर मूलाड मंत्री උසස් සාධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ පැවැත්ම සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඒ සම්බන්ධයෙන් ගෙනෙන්නා වූ යෝජනා සම්මතයකින් තොරව මේ ගරු සභාවට අදහස් දැක්වීමට මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අයිතියක් නැහැ. ඒ නිසා විනිශ්චයකාරවරුන් පිළිබඳ යම් එතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් අභියාචන අධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ විනිශ්චයකාරවරයාට එරෙහිව ගෙනෙන්නා වූ දෝෂාභියෝගයකින් පමණ පසුවයි ඒ පිළිබඳ අදහස් දැක්වීමට අපේ රීතිවල ඉඩ දී තිබෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලා मंत्री එහිඳ මගෙන් අපහස නඩුවක් සල්ලිලා නැහැ කවුරුත්. නමුත් ජනතාව මට කියනවා ඇවිල්ලා මහජන දිනවලට මට මේ ප්‍රශ්නේ යොමු කරන්න ඔයා. ඔයා තනියෙන් ඉන්න මිනිහෙක් යකාටත් බය නැහැ අම්මත් නැහැ තාත්තත් නැහැ. එහිඳ මට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහිඳ මම විනිසුරුවරන් ගැන තියන කතත් මම ඇවිල්ලා මෙතන කියනවා මට දැනට නඩු 36ක් තියෙනවා. මම අද ඉඳනගත්තේ මේ බලදි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මට වඩා වැඩියෙන් තියෙනවා කියලා අධිකරණ ඇමතුමා මේ දැන් කිව්වා. සාමාන්‍යයෙන් මිනිස්සු මේ නීතිඥ මහත්තයෙට තමුගේ සේවාදායකයාගේ නඩු ගැන කියන්න බෑ. එතුමා කිව්වා අද එතුමා ගෝඨාභය මහත් ජනාධිපතිතුමාගේ නඩු කීයකද? 35කට පෙනින්නවා කියලා. එහෙම කියන එක මං හිතන්නේ සදාචාර විරෝධී අධිකරු අධිකරණ ඇමතුමා. මම හොඳ ඒ වෙලාවේ හිතුවා හොඳ වෙලාවට තමයි ડોක්ටර් වයිට් මේක ඇතුළට ආවේ නැත්ති කියලා. ડોක්ටර් වයිට් ආවන් නම් එහෙම මෙල්ලේ කෙලිය. එතකොට ලොක්කට තියෙන ලෙඩ 35ක් කියයි මෙයා. ඒවා කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ රහස්‍ය තොරතුරු, වෛද්‍ය තොරතුරු, නඩු වල කතා කියන්න බෑ. හොඳ වෙලාවට වයිට මේක ඇතුළට ආවේ නැත්තේ. ඉතින් මම නැවතත් කතාවට එන්නම්. දැන් සිල් රැදි නඩුවෙන් දුන්න පූර්වාදර්ශය බලන්න. මොකද්ද දුන්න පූර්වාදර්ශය? ඒ පූර්වාදර්ශයේ කියන්නේ ඒකේ තියෙන භයානකම තමයි මුලාසන මන්ත්‍රීතුමිය ඉස්සරහට එන කවුරුණත් කවුරු හරි ලේකම් කෙනෙක් මේ වගේ විදුල නියාමන කොමිසමේ හරි FTA කේ හරි තිබුණ මේ සියල් සල්ලි අරගෙන මැතිවරණයට වියදම් කළොත් ඒක නෑ අහන්න බෑ. මොකද ඒක දීලා තියෙන්නේ නීතිය මුක්තියට යටත් වුණු ජනාධිපතිවරයෙක්. එයා දීලා තියෙන ඕඩරේ ලේකම්ට ලේකම් ක්‍රියාත්මක කරලා තියෙනවා. උසාවියෙන් කියනවා වැරදි කරු කියලා. ආයේ එන අනිත් එක්කෙනා දෙන්න කියනවා වැරදි නැහැ කියලා. ඉතින් මේක සෑම සහන ලොකු ප්‍රශ්නයක් ජනතාවට. ඒ වගේම මම මේ අවස්ථාවේ කියනවා අහිංසක ඡන්දෙ දුන්නු ජනතාවගේ ඡන්ද වලින් ආපු දේශපාලඥයෙක් ඒ ජනතාවගේ සල්ලි හොරකම් කරනවා නම් එයා කවදාවත් වීරෙක් වෙන්නෙත් නැහැ. වීරෙක් කවදාවත් හොරකම් කරන්නෙත් නැහැ. ඒ හින්දා මම කියනවා දැන් හැබැයි මේ අද හොරු අල්ලන්න බැරි කව මොකද්ද?
හේතුව තමයි මේ හොරු හොරකම් කරන්නේ හරියට ට්‍රැෆික් සාජන්ලා හොරකම් කරන විදියට ට්‍රැෆික් සාජන්ලා කොහොමද හොරකම් කරන්නේ තමුන්ට හෙල්මට් එක නැතුව කොල්ලෙක් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කියනවා ඉස්සරහින් හිඟන්නට දෙන්න මේක අල්ලන්න බෑ ජීවිතේට අල්ලන්න බෑ මොකද හිඟන්න තමයි සල්ලි එකතු කරන්නේ දැන් මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා පහුගිය ටිකේ අල්ලස්සව දූෂණ කොමිසමට ගිහිල්ලා top 10 කියලා මම එතුම නඩුවක් දැම්මා මම ගරු කරනවා මම හැමදාම හොරු අල්ලන අයගේ පැත්තේ දැන් top 10 කියනන කට්ටිය මොකද උනේ දැන් කොච්චර කල්ද දාලා වැඩක් වෙලා තියෙනවද මොකද්ද progress එක එතකොට රෝහිත අබේගුණවර්ධන මහත්තයා මගේ මිත්‍රයා එතුමට අර වත්කම් බැරකම් නඩුව දැම්මේ කවුද අපිද රාජපක්ෂලා කාලේ දැම්මේ මහින්ද රාජපක්ෂලාගේ නාණ්ඩු කාලේ තමයි දැම්මේ එතුමා නම් බේරුණා නායක ආවා කියලා මොකද්ද එකක් කියලා එතුමා පොඩි අනේ ලොකා නායකයා උගලා සමා වෙන්න මේ ලොකා මම මම යාළුවානේ disturb කරන්න මම පස්සේ කතා කරන්න රෝහිත අබේගුණවර්ධන එතුමා ගරු මන්ත්‍රීතුමිය අපිට නඩු දැම්මේ මෙයා දුරකථනයෙන් බොහොම සුවදශීලීව අඬගහපු අර නෝනා මේ නෝනා දැම්මේ නෝනා දැම්මේ නෝනා තමයි නඩු දැම්මේ අර 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 අඬ ගැහුවේ දුරකථනයෙන් එක්කෝ ෆ්‍රන්ට් සයිඩ් එක්කෝ බෑක් සයිඩ් හරි අන්නේ අඬගහපු එක නඩු දැම්මේ ඒ නඩු දාලා අපි කියනවා අපි නඩුවට මූණ දෙනවා නායක මන්ත්‍රීතුමා ගුරු ගරු බෝලස් නඩු මන්ත්‍රීතුමිය මගේ ජීවිතේ කිසිදයක් හංගලා නැහැ ෆ්‍රන්ට් ද බෑක් ද මම හඬපට ඇවිල්ලා ඔප්පු වෙලා ඉවරේ මං ඒව සත පහට ගණන් ගන්නෙත් නැහැ ඒවත් කළා මිනිස්සුන්ට ඡන්ද දීලා තියෙනවනේ මිනිස්සු ෆ්‍රන්ට් සයිඩ් බෑක් සයිඩ් දැක්කත් මට ඡන්ද දීලා තියෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක මේක ෆ්‍රන්ට් සයිඩ් බෑක් සයිඩ් ප්‍රශ්නයක් නෙමෙයි මේක අල්ලස්සෝ දූෂණ කොමිසමෙන් බෑක් සයිඩ් එකේ හැංගිලා ගිය ප්‍රශ්නයක් ඒකයි ප්‍රශ්නේ මේ තමුන්ගේ ලිංගික ජීවිතේ පෞද්ගල ජීවිතේ මේ මේ අල්ලස් එකට ඇඳ ගන්න එපා ඒක හොඳ නෑ දිල්රුක්ෂ වික්‍රමසිංහටත් ගෙනාවේ ලිංගික චෝදනා ඇත්තට එතුමිය ගරු මුලසරණ මන්ත්‍රීතුමිය එතුමිය හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා ඇත්ත කියන්න ඕනේ එතුමිය කිව්වා ගියා අර කවුද සියලු නීතිඥයෙක් ඩුබායි ගියා නමුත් මම කියන්න ඕනේ මම ඔබ ඩුබායි දී දා ගන්න ඉතින් කමන්නේ ඒකද මාමගේ යාළුවානේ මට කතාව කරන්න දෙන්න කොලොක්ක එහෙම කරන්න එපා හරි එතකොට දැන් මම කියන්නේ ඩුබායි ගිහිලා මොකද උනේ ඒ අය උදව් වුණාද කවදාවත් ජාත්‍යන්තර බැංකු තමුන්ගේ සේවාදායකයව තමුන්ගේ account holderව පාවා දෙන්නේ නැහැ ඒක තමයි උනේ නිව්යෝක් ටයිම්ස් වලට නිව්යෝක් ටයිම්ස් එකේ කවුද මරියා අල් හබීබි නිව්යෝක් ටයිම්ස් එකේ ජාත්‍යන්තර කතුරු කවුද මයිකල් මොනවද කිව්වේ චීනෙන් සල්ලි එව්වා කියව බැසිල් රාජපක්ෂ මහත්තයාගේ account එකට චීනෙන් සල්ලි එව්වා කියව පහුගිය මැතිවරණයට එතකොට මෙතනම ගෞරව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මානාමල් රාජපක්ෂ මහත්තයලා කිව්වා නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා කො නඩු තාම නිව්යෝක් ටයිම්ස් එකේ මරියා අල් හබීබි මම එයාට කතා කරපු හඬපටේකුත් තියෙනවා ඒකත් මම ඉදිරිපත් කරන්න ඕන නම් එයාට මම කතා කරා නිව්යෝක් ටයිම්ස් එකේ ඒ ජාත්‍යන්තර එඩිට බලන් ඉන්නවා දාන්න නඩුව ඇයි නඩු දාන්නේ නැහැ නඩු දාන්නේ නැත්තේ මොකද දුන්නු චීන කියන්නේත් නැහැ ගත්ත මෙහෙකා කියන්නේත් නැහැ සල්ලි ඇවිල්ලා තියෙනවා චීනට විකුණලා තියෙනවා නමුත් මේක අහන් ඉන්න ආදරණීය ජනතාවට මම කියන්නේ මේ අය චීනෙන් සල්ලි අරගෙන අද මේක චීන කොලනිය බවට පත් කරගෙන තියෙනවා අල්ලස් අරගෙන ඒක තමයි ඇත්ත අද මල්වානේ ගේගෙන හැමෝම දන්නවා නමුත් අල්ලස් සාදුෂණ කොමිසම දන්නේ නැහැ අද CNN එකේ හැමෝම දන්නවා දැන් මේගොල්ලෝ දාගෙන තියෙනවා මොකද්ද ජනාධිපති පරිගැණීමේ කොමිසමක් කියලා. ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි මොකද සියලු නඩු ටික ෂේප් කරලා දෙනවා. දාන සියලු නඩු ටික ෂේප් කරලා දෙනවා. දැන් මොකද්ද ජනාධිපති කොමිසමේ තියෙන නඩු මොනවද? ළමයි 11ක් උස්සන් ගියාලු. ඇත්තනේ කතාව. කරන්නාගුණ මහත්තයා ඇතුළු නේවි සම්පත් උස්සන් ගියානේ. දැන් නෑ කියනවනේ. ඊට පස්සේ යෝෂිත මහත්තයාට නඩුවක් දාලා තිනවා. මොකද්ද? CSN නඩුව. CSN නඩුව මොකද දාලා තියෙන්නේ? දැන් කියනවා CSN එක යාගේ නෙමෙයිලු. එයා බ්‍රෑන්ඩ් එම්බසඩර්. එයා තමයි ඕන. එයා තමයි ගාමිණී බොස් එකගේ නීස් යසාර අබේරත්න එක්ක අර CSN එක ඉස්සරහ පිට පඩිපෙළේ ඉන්න ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මේකનો නෑ කියනවා. අල්ලන්න බෑ හොරුන්ව. මොකද හොරා කියන්නෙත් නෑ. සල්ලි දුන්න එකා කියන්නෙත් නෑ. ට්‍රැෆික් එකේ සාජන් වගේ හෙල්මට් දාපු කොල්ලා සල්ලි දෙන්නේ ඉස්සරහා ඉන්න හිඟන්නට නැත්තම් ඉස්සරහා ෂෙඩ් එකේ කොල්ලට. හැන්දෑවට තමයි එකතු කරගන්නේ. කොහොමද අල්ලන්නේ දැන් මේගොල්ලෝ කියනවා පුළුවන් නම් අල්ලපියව කියලා හැබැයි හඬපට තියෙනවා අල්ලන්න බෑ දැන් මොකද මේගොල්ලෝ කියනවා මට මෙතන කතා වුණා ධම්මික හේම්පාල කවුද ධම්මික හේම්පාල කියන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් මම කතා කළාලු කාලෝ ෆොන්සේකා එක්ක ගෙදරදී හරි
පිළිගමුකො ඒක දැන් නඩුවක් යනවනේ දංගිමික හේප්පාලට කවුද කතා කළේ යෝෂිතවයි බැසිල්වයි බේරන්න කියලා මම වග කීමෙන් කියනවා දිලිජ් ජයවීර කියලා මාළඟ හඩපඩේ තියෙනවා දිලිජ් ජයවීරයි අහගන්න මන්ත්‍රීවරුනි දිලිජ් ජයවීරයි දම්මික හේම්පාලයි ක්ලාස්මේට්ලා ඒගොල්ලෝ එක පන්තියේ එතකොට කවුද අධිකරණයට බලපෑම් කළේ මමද දෙරණේ දිලිජ් ජයවීරද දිලිජ් ජයවීර තමයි කියලා දම්මික හේම්පාලයි ගෙදරට ගිහිල්ලා කිව්වේ යෝෂිතවයි බැසිල්වයි බේරන්න කියලා මේකේ මාළඟ තියෙනවා හඩපඩ ලොක්කට අඩුව තියෙනවා ඉතින් දැන් ඔයා කියන්නේ මල්වානගේ කාගේද ලොක්කා නෑ නෑ මචං උඹ කියපන් සමානින් ලොක්කා මල්වානගේ කාගේද මල් ඔව් අල්ලන්න තිබ්බානේ අවුරුදු පහක් අල්ලන්නේ කොහොමද අල්ලන්න බෑනේ දැන් මේ අල්ලන්න මහින්දායි රණිව යහනුවනේ අනේ සමානින් ඉතින් මේ අනේ මේ මම මේක කියන්නේ අහන් ඉන්න ජනතාවට ජනතාව තීරණය කරන්න මම හොරෙක් නම් මම අයින්ට පොඩ ගරු ගරු මන්ත්‍රීතුමිය මම ඔබතුමියගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ පාර්ලිමේන්තුවේ අපි 225ක් ඉන්නවා අපි මේ විදියට මේ පාර්ලිමේන්තුවේ නැති මිනිස්සුන්ගේ නම් කියලා ඒ මිනිස්සුන්ගේ විනාශ කරන්න ගියොත් මේක ඉතාමත් පාර්ලිමේන්තුවේ අගෞරවයක් දිලිජ් ජයවීර එන්න බෑ මෙතෙන්ට උත්තර දිලිජ් ජයවීරට වැරද්ද ගරු මන්ත්‍රීතුමිය ඒ කතාව ඇද්ද මෙතුමා මෙතුමා කිව්වේ දම්මික හේම්පාලගේ නම ගරු මන්ත්‍රීතුමිය මම පොයින්ට් ගරු මන්ත්‍රීතුමිය මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක නෑ මම ඉල්ලන්නේ ඔබතුමා කරුණාකරලා මේක එළියට ගිහිල්ලා කියන්න දිලිජ් ජයවීර විරුද්ධව දන් මාධ්‍යට කියන්න දැන් කොන්ද මර දිනනම් කියන්න රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමිය ගරු කැබිනට් ඇමතිතුමා සමාවෙන්න මම ඔබතුමාට කරුවා සර් මම කියන එක අහන්න ඔබතුමා තමයි ධම්මික හේම්පාලගේ නම මේ මේ සභේ ගෙනාවේ එතකොට එයත් නැහනේ ධම්මික එයත් නැහනේ මෙතන ධම්මික හේම්පාල ජනාධිපති කොමිසමට ගිහිල්ලා ඔව් ධම්මික හේම්පාල කියපු ටික අහගෙන හිටියා ඉතින් අහන් හිටියා නමුත් ඔබතුමා ධම්මික හේම්පාල නැති මේ සභාවේ එතුමගේ නම එයා ඇවිල්ලා එයාට උත්තර දෙන්න බෑනේ එතකොට ධම්මික හේම්පාලට වෙනම නීතියකුයි එතකොට කාටද දිලිජ් ජයවීරට වෙනම නීතියකුයි වෙනවා අනේ මේ කියන්න දෙන්නේ නැහැ ඉතින් රෝහිත අවේගනෝයද නැමෙතුමා මොකද්ද දැන් ධම්මික හේමපාල මිනිසුරුවරයා ගැන එතුමාම ගිහිල්ලා කොමිසම ප්‍රශ්නයක් නෙවෙයි ගරු එතුමා කොමිසමේ දුන්න උත්තර ඒක තමයි කිව්වේ ගරු මුලාසනරුණු මන්ත්‍රීතුමිය මම දන්නවා සාමාන්‍ය හොරකමක් කරනවා එක අල්ලන්න යද්දී කේන්ති යනවා මොකද මං ගහන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලට මම දන්නවා කුඩ්ඩන්ට මම විරුද්ධයි මං එතනෝල් කාර්යයන්ට මිනි මරුවන්ට ගංජා කාර්යයන්ට හොරුන්ට විරුද්ධයි ඒක මගේ ඇඟේ තියෙන මොකක් හරි නිදන්ගත රෝගයක් වෙන්නේ නැති නමුත් මං අවංකව කියනවා මේ ජනතාවගේ සල්ලි මේ මං හා මම හරි මට ඉතින් මම දැන් මහ බැංකුව සිද්ධියේදී අස්සන් නොකරපු එකම මන්ත්‍රීවරයා මම මහා බැංකුව ප්‍රශ්නේදී මම හිටියේ ජපානයේ මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ඇවිල්ලා ෆුඩ් ලෝඩ් කල්ලි රසම් කරන්න කියලා පංජීව ඉදිරිමාන මන්ත්‍රීතුමා ගරු මුලාසන මන්ත්‍රීතුමා අපරයක් දෙන්න රන්ජන් රාමනායක ගරු මන්ත්‍රීතුමනි මගේ ඉල්ලීම තමුන්නාස මෙතන මහා සුද්ධවන්තෙක් වගේ රඟනවා නම් මහරා හොරෙන් අධිකරණයට කෝල් ගන්න නායක මන්ත්‍රීතුමා ඒ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වුණා එතුමා සර් ඔබ කියන දේ හරියටම හරි මට ඌමනාව තිබුණා මේ හොරුන්ව මිනිමරුවන්ව දගගෙන දක්කන්න මම කරා එක අවංකව කළා අම්මපල්ල මම පිළිගන්නවා නමුත් මම අහන්න කැමති මම කවදාවත් සල්ලි ඉල්ලලා හොරෙක්ක කුඩ්ලෙක බේරන්න කියලා නෑ ලොක්කා මම කියලා නෑ අර කුඩ්ඩව එළියට දාන්න මම සිර ජයකොඩිය මෙතුමා මම කවදාවත් පොයින්ට් ඔෆ් ඕඩර් මයික් එක දීලා තියෙන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් මයික් එක මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි මොකද්ද රීති ප්‍රශ්නේ පොයින්ට් ඔෆ් ඕඩර් එක තමයි කියන්නේ නිශ්ශබ්ද වෙන්න ඔබතුමිය පක්ෂග්‍රාහී වෙන්න එපා අපිට මෙතුමා කිසිම පක්ෂග්‍රාහී මේ සභාවේ ඉන්න අයයි නොඉන්න අයගේ හැමෝගෙම ආත්මගරුත්වය විනාශ කරනවා මුලාසනේ ගරු සභාපතිතුමිය අහන්න අය කතාවට ඉන්නෙන්ද දීර්ඝ කාලයක් තිස්සේ මේ සභාවේ නොහිටෙන නිලියන් ගැන කාන්තාව ගැන දේශපාලන නොවන චරිත ගැන ඒ අයගේ පස්සවල් ගැන ඒ අයගේ ලිංගික අවයව ගැන වැරදි කතන්දර මෙතන ප්‍රකාශ කරා රන්ජන් රාමනායක මහත්තයා
අරු මුලස්නාඩු මන්ත්‍රීතුමිය එතුමා හොඳ මාස්ටර් කෙනෙක් මම ගරු කරන හොඳ ගුරුවරයෙක් දැන් මේ මෙතන ගුරුවරයෙක් මට එහෙම කියන එක මං දුක් වෙනවා මොකද මම කතා කරේ අල්ලස්සා දූෂණ කොමිසම ගැන चोदना දැන් මම කියන්නේ පුලසන්න මන්ත්‍රීතුමිය මම සම්මේල් වතුන ඔව් මන්ත්‍රීතුමිය මම මේ කියන්නේ පොයින්ට් එක 91.91 91E හරි ඒක යටතේ අධිකරණයට විනිශ්චය වෙන කාරණයක් කතා කරන්න බෑ එක එතකොට එහෙම කතා කරනවා නම් ඒ මන්ත්‍රීවරයාට අවවාද කිරීමට මූලාසනයේ බැඳී හිටනවා ඒ වගේම එසේ අවවාද කළා පිළිගන්නේ නැත්නම් ओह असुंगीमठा ओब तुम्हें बलती मे रीतिया दिगिन दिघटम खड़कर मीन मे रीतिया दिगिन दिघटम खड़कर पड़ाइन मैं पॉइंट मतुकल इवरने मे रीतिया दिगिन दिघटम खड़कर मीन ने मंत्री वर हसी एक साधारण नय मंत्री तुम्हें मूलासने विद्युत मेहवन एक लंका රාජකීය වකීලා කිව්වේ අගවින්සුරු සරත්ෙන් සිල්වා ඒකනේ අපිට කතා කරන්න බැයිද පාර්ලිමේන්තුවේ ඊට පස්සේ මොහාන් පීස් කියන අගවින්සුරුවරයා ඇවිල්ලා කිව්වේ මොනවද එතුම ඇවිල්ලා කිව්වා මට දෙන්න අගවින්සුරු ගම මම තමුන්නාසට ඕන තීන්දු දෙන්න කියලා ඉතින් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් නැත්නම් මොන මගුලකටද මේ පාර්ලිමේන්තුව අපි තියෙන බලය මොකද්ද මම කියන්නේ අවසන් කරන්න අපි අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා මම නැවත නැවත ජනතාවට කියනවා මේ අහන් ඉන්න ජනතාවට මම මේ කිව්ව සියලුම වචනවල සියලුම චෝදනාවල වගකීම් මම ගන්නවා මට ඕන නඩු දාන්න බාල හිරේ දාන්න බැරි නම් මරලා දාන්න මම තනි මිනිහා කවන්නේ නමුත් මම කියන්නේ දීදී තියන්නේ පීඩිත පන්ති අහිංසක අඹ හයක් කඩාගත්ත අම්ම කෙනෙක්ට නැත්තම් සීගිරි පොඩි විනාඩියක් දෙන්න මම කියන්නේ මම දැනම නීතිමයින්ද අවසන් කරන්න පොඩි මිනිහට පාලනය කරන්න විතරයි ලොකු අය බේරෙනවා ඇන්ටිසිපේටරි බේල් ගන්නවා සිංගප්පූරු යනවා අසනීප වෙනවා ඒ හින්දා තමයි මගේ සටන මට නඩු කොච්චර දැම්මත් හිරේ දැම්මත් මම ළඟ හිරයන් නියමයි නමුත් පොඩ්ඩක් දෙන්න මට මම නැවත නඩු ලබා ගන්න තියෙනවා නීතිය හරියාකාරව ඉෂ්ට කර ගන්න තමයි මගේ මේ සටන නැත්තම් කායකවත් විනිසුරවරු එක්කත් කායකවත් මම තරහක් නෙමේ මම කියන්නේ නීතිය හැමෝටම සමාන විය යුතුයි කියමින් මම ජනතාවගිල් මම ඕඩර් ප්ලීස්